මැජික් කියන්නේ උපායන් භාවිතා කරලා කරන සෙල්ලමක්. එක එක විදිහේ උපායන් භාවිතා කරලා තමයි මැජික් ශිල්පයෙන් අපිව පුදුමයෙන් පුදුමයටපත් කරන්නේ. අද අපි ඩයිනමෝගේ ප්‍රසිද්ධ ගින්නක් ඇති කරන මැජික් එක වගේම මේ කෝපි කෝප්පය භාවිතා කරලා කරන මේ මැජික් එක වගේ ගොඩක්ම ප්‍රසිද්ධ මැජික් පිටපස තියෙන රහස් ගැනයි බලන්න යන්නේ. හැරික් ජෝන්ස් කියන්නේ ඉතා දක්ෂ මැජික් ශිල්පියෙක්. කාට් කාසි වගේ ඕනෑම දෙයක් භාවිතා කරලා මැජික් කරන්න විතරක් නෙමෙයි අපිව පුදුමයටපත් කරන්නත් මෙයාට පුළුවන්. AGT කියන ලෝක ප්‍රසිද්ධ වැඩසටහනක මෙයා කරපු අරුම පුදුම මැජික් එකක් ගැන අපි දැන් බලමු. කාට් කුට්ටමක් අරන් ආව එරික් එතන හිටපු විනිසුරුවන්ගෙන් එක්කෙනෙක්ට කාඩ් කුට්ටමින් කාඩ් එකක් තෝරගන්න කියනවා. එහෙම තෝරගත්ත කාඩ් එකේ ඒ විනිසුරුවාගේ අත්සන තියන්න කියනවා. ඒ කාඩ් එක අතට අරගෙන ඒ කාඩ් එක තවත් කාඩ් දෙකක් අතර තියලා එක තප්පරයකින් නිල් පාටට තිබ්බ කාඩ් එක රතු පාටට හරවනවා. ඒ කාඩ් එක තෝරගෙන අත්සන් කරපු විනිසුරුවා ආයෙත් ඒ කාඩ් එක පරීක්ෂා කරද්දී එයා අත්සන් කරපු කාඩ් එකමයි ඒ විදියට පාට මාරු වෙලා තිබුණේ. ඊට පස්සේ එයා ඒ කාඩ් එක අතරකට නවලා එයාගේ ලෝකුවෙන් මිටියක් අරන් ඒකේ උදව්වෙන් එයාගේ අතේ තිබුණු කාඩ් එක අතෙන් නැති කරලා පෙන්වනවා. ඊට පස්සේ එතන තිබුණු බොත්තමක් මිටියෙන් ගහලා කඩලා ඒක ඇතුලෙන් ඒ නැති වුණු කාඩ් එක නැවත මතු කරලා පෙන්වනවා. ඒක නැවත මුලින්ම ඒ කාඩ් එක තෝරගත්ත විනිසුරුවාට දීලා ඒ එයා තෝරගත්ත කාඩ් එකද කියලා බලන්න කියනවා. හැමෝවම පුදුම කරමින් එයා මතු කරලා තියෙන්නේ ඒ විනිසුරුවා තෝරගත්ත කාඩ් එක කියලා ඒ විනිසුරුවාම කියනවා. කොහොමද මෙයා මේක කළේ? දැන් අපි ඒක පිටුපස තියෙන උපායන් මොනවද කියලා බලමු. මුලින්ම එක තප්පරයකින් විනිසුරුවා තෝරගත්ත නිල්පාට කාඩ් එක රතුපාටට හැරෙව්වේ කොහොමද බලමු. පළවෙනි දේ තමයි ඒ මැජික් ශිල්පියාම තෝරගත්ත කාඩ් එකකින් තමයි විනිසුරුවා අත්සන් කරන්නේ. ඒ කාඩ් එකේ වර්ණය රතුපාටම තමයි. එහෙත් මැජික් ශිල්පියා අපට ඒක පෙන්වන්නේ නැහැ. ඒ වගේම තමයි මේ මැජික් එක පිටුපස්සේ තියෙන ලොකුම උපාය. මෙයා මේක රඟ දක්වලා පෙන්වුවේ රබර් බෑන්ඩ් එකක් පාවිච්චි කරලායි. මේ මැදින් තියෙන නිල් පාට කාඩ් එක ඒකට උඩින් තියෙන කාඩ් එකත් එක්ක රබර් බෑන්ඩ් එකකින් මේ විදියට සම්බන්ධ වෙලා තියෙන්නේ. ඒ රබර් බෑන්ඩ් එකත් එක්ක සම්බන්ධ වෙලා තියෙන නිල් පාට කාඩ් එක තදින් ඇදලා අපිට පේන විදියට අල්ලන් ඉන්නවා. මේ වීඩියෝවේ හොඳටම දකින්නට පුළුවන්. ඒ විතරක් නෙමෙයි, ඒ නිල් පාට කාඩ් එක යටින් තමයි විනිසුරුවා අත්සන් කළ රතු පාට කාඩ් එකත් හංගලා තියන් ඉන්නේ. රබර් බෑන්ඩ් එකත් එක්ක සම්බන්ධ වෙලා තියෙන කාඩ් එක ලිහිල් කළාම ඒක මේ විදිහට උඩින් තියෙන කාඩ් එක යටට යනවා. එතකොට අපිට පේන්නේ ඊට යටින් තිබ්බ රතු පාට කාඩ් එක. ඒ විතරක් නෙමෙයි, ඒ උපායයට පාවිච්චි කරපු කාඩ් එක ඉතා ඉක්මනට යටටම ගෙනියනවා. මේ වීඩියෝවෙන් හොඳටම බලාගන්න පුළුවන්. දැන් අපි එයාගේ අතේ තිබ්බ රතු පාට කාඩ් එක මිටියකින් ගහලා නැති කරේ කොහොමද කියලා බලමු. එයා ඇත්තටම ඒ කාඩ් එක නැති කළේ නැහැ. එයා කරන්නේ දකුණු අතේ තිබ්බ රතු පාට කාඩ් එක කාටත් නොදැනි වම් අතට මාරු කරන එක. ඊට පස්සේ දකුණු අතේ කාඩ් එක තියන් ඉන්නා වගේ අපිට පෙන්වුවත් ඒකේ කාඩ් එකක් තියෙන්නේ නැහැ. හැබැයි එතන හිටපු අය ඒක දන්නේ නැති නිසා එයා ඇත්තටම ඒ කාඩ් එක නැති කරලා කියලා හිතලා රැවටෙනවා. හැබැයි අන්තිමට ඒ රතුපාට බොත්තමින් කොහොමද කාඩ් එක ගත්තේ කියලා බලමු. මේ වැඩසටහන මොනතරම් ලෝක ප්‍රසිද්ධ වුණත් මේක කරන්නේ එක්තරා නාලිකාවක්. ඒ නිසා එයාලගේ ප්‍රේක්ෂකයන් වැඩි කරගන්න එක එක විදියේ දේවල් එයාලා කරනවා. එහෙම මේ මැජික් ශිල්පියාගේ මැජික් එක තවත් රසවත් කරන්න
මේ වැඩසටහන පටන් ගන්න කලින්ම ඒ රතුපාට බොත්තම තුලට වෙන කාඩ් එකක් තියෙනවා. ඒ තිබ්බ කාඩ් එක තමයි මේ මැජික් ශිල්පියා මැජික් එකක් කළා වගේ අපිට අරන් පෙන්වන්නේ. හැබැයි මේ මැජික් ශිල්පියා බොත්තමෙන් ආපු කාඩ් එක ගන්නෙ එයාගේ දකුණු අතින්. හැබැයි විනිසුරුවාගේ අතට ඒක එයා අත්සන් කරපු කාඩ් එකද කියලා බලන්න දෙන්නේ එයා කලින් අංගගත්ත වම් අතේ තිබුණු කාඩ් එක. මේ විදියටයි මෙයා මේ මැජික් එක කරලා හැමෝවම පුදුම කළේ. මේ මැජික් එක අපි අන්තර්ජාලයේ සැරිසරද්දී දැකලා ඇති. කෝප්පයක් පිරෙන්න බීම නැත්තම් කෝපි කියන මැජික් ශිල්පියා එයාගේ එක අතකින් කෝප්පේ පියන වහන් යටිකුරු පැත්තට කෝප්පේ හැරෙව්වම ඒක ඇතුලේ තිබ්බ දියර වර්ගය පුදුමයකින් වගේ නැති වෙලා බින්දුවක්වත් ඇලෙන්නේ නැතුව තියෙනවා. ඊට පස්සේ මැජික් ශිල්පියා ඒක පොඩි කරලා විසික් කරනවා. අපි දැන් බලමු මේක පිටුපස්සේ ඇති රහස මොකද්ද කියලා. ඇත්තටම කෝප්පයක් පිරෙන්න තියෙන බීම එකක් මේ විදිහට නැති කරන්න පුළුවන්ද? ඇත්තටම බැහැ. මේකේ රහස තියෙන්නේ මේ කෝප්පය ඇතුලේ. ඇත්තටම කිව්වොත් මේ කෝප්පය හිස් කෝප්පයක්. කෝප්පේ පතුලේ පොළොන් නැත්තම් ටිෂු කඩදාසි මේ විදිහට තියලා ඒ වට උඩින් මේ විදිහේ එයාලා කරන්න යන මැජික් එකේ දියර වර්ගයට ගැලපෙන කාඩ්බෝඩ් වලින් හදපු රවුමක් මේ විදිහට තියෙනවා. ඊට පස්සේ ඒකට උඩින් මේ විදිහට චුට්ටක් විතර එයාලා ළඟ තියෙන බීම එක හරි කෝපි හරි ටිකක් වක් කරාට පස්සේ කෝපය පිරෙන්න බීම හරි කෝපි හරි තියෙනා වගේ අපිට පේනවා. මැජික් ශිල්පියා මැජික් එක කරද්දී එයාගේ ඇඟිල්ලක් පාවිච්චි කරලා ඒ කාඩ්බෝඩ් රවුම ඇතුළට තල්ලු කරනවා. එහෙම කළාම ඒක උඩ තිබ්බ බීම එක ඇතුළට හැලෙනවා. ඇතුලේ තියෙන පුළුන් වලට හරි ටිෂු වලට හරි ඒක හැලුනට පස්සේ ඒවා ඒ බීම එක උරා ගන්නවා. ඒ නිසා තමයි කෝපය හරවද්දී බීම බිඳුවක්වත් හැලෙන්නේ නැත්තේ. එයා පාවිච්චි කරපු උපාය අනිත් අය දැනගන්න කලින් ඒ මැජික් ශිල්පියා කෝප්පය පොඩි කරලා දානවා. මේ විදියටයි මෙයාලා මේ මැජික් එක කරන්නේ. ඩයිනමෝ කියන්නේ ප්‍රසිද්ධ මැජික් ශිල්පියෙක්. එයාගේ ඉන්දියානු ගමනේදී එයා ගොඩක් වීදි මැජික් කරලා හැමෝවම පුදුම කරලා තියෙනවා. මේ විදිහට ඉන්දියාවේදී කරපු වෙනස්ම මැජික් එකක් ගැන තමයි අපි දැන් බලන්න යන්නේ. මේ මැජික් ශිල්පියා ඉන්දියාවේ තියෙන කාර්යබහුල මාවතකට ගිහින් එහි තියෙන කඩේකින් හඳුන් කූරු පැකට් එකක් ගන්නවා. ඊට පස්සේ ඒ හඳුන් කූරු පෙට්ටියෙන් එක හඳුන් කූරක් විතරක් එළියට අරන් එතන හිටපු කෙනෙක්ට කතා කරලා ඒ එළියට ගත්ත හඳුන් කූර අල්ලගන්න කියනවා. එම ආගන්තුකයා ඒක අල්ලගත්තට පස්සේ ඩයිනමෝ එයාගේ අධිමානසික බලයෙන් ඒ හඳුන් කූර අල්ලන්නේවත් නැතුව පත්තු කරලා පෙන්වනවා. කොහොමද මේ මැජික් ශිල්පියා මේක කළේ කියලා අපි දැන් බලමු. මේ මැජික් ශිල්පියා මේ මැජික් එක කරන්න කලින්ම මේ කඩේට ඇවිත් මේ මැජික් ශිල්පියාම නිපදවපු විශේෂිත හඳුන් කූරු වර්ගයක් ඒ කඩේ ඇති ඉස් හඳුන් කූරු පෙට්ටියකට දාලා එයා නැවත ඇවිත් ඉල්ලද්දි කඩහිමියට දෙන්න කියලා යනවා. මේ හඳුන් කූරු වල ඇති රහස අපි දැන් බලමු. මේ හඳුන් කූරේ කොච්චර ප්‍රමාණයකට ගින්නක් ඇති වෙන්න ඕනිද කියලා එයාලා කලින්ම තීරණය කරලා ඒ කොටස කපා ඉවත් කරනවා. ඊට පස්සේ ඒ කපපු කොටස වෙනුවට වෙන කඩදාසියක් හඳුන් කූරේ ප්‍රමාණයටම ඔතනවා. දැන් අපිට පේන්නේ සම්පූර්ණ හඳුන් කූරක් ආකාරයටයි. දැන් බලමු ඒකෙන් කොහොමද ගින්නක් ඇති වුනේ කියලා. ඒකට හේතුව තමයි රසායනික ප්‍රතික්‍රියාව. ග්ලිසරින් සහ පොටෑසියම් පර්මංගනේට් එකට මිශ්‍ර වුණාම ගින්නක් හටගන්නවා. මේ රසායනික ප්‍රතික්‍රියාව පාවිච්චි කරලා පොටෑසියම් පර්මංගනේට් අවරපු කඩදාසිය හඳුන් කූරේ කපා ඉවත් කරපු කොටසට සවි කරනවා. හඳුන් කූර පෙට්ටියෙන් අරන් අනිත් පුද්ගලයාගේ අතට ඒ හඳුන් කූර දෙන්න කලින් ඒ මැජික් ශිල්පියා එයාගේ අතේ කලින්ම තවරාගත්ත ග්ලිසරින් එකේ තවර ලයින් දෙන්නේ.
මේ විදිහට ඒ සංයෝග දෙක මිශ්‍ර වෙලා ප්‍රතික්‍රියා කරලයි මේ විදිහට ගින්න මේ හලුන් කූරේ හටගත්තේ. එහෙනම් මේ වීඩියෝව මෙතනින් ඉවරයි. මේ වගේ තවත් සුපිරි වීඩියෝ එකක් එක්ක හමු වෙනතුරු මම රොෂාන් විශ්වදොරටුව සමගින්